ආයිබෝන් සිලෝන් නැග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි ආයෙත් ඔබගේ ඉල්ලීම පරිදි අප්‍රේල් මාසයේ 2 3 4 දියත වේනට එනවා. ඔබට පුළුවන් එහිදී කුටි අංක 9ට පැමිණිලා අපව හමුවන්න. අපි මේ වාර ඔබට ඉදිරිපත් කරනවා විශේෂ පැල කීපයක්ම. අලුත් පැල, ඒ වගේම තමයි වෙනදා වගේම පළතුරු පැල, ඖෂධ පැල වර්ග අපි ඉදිරිපත් කරනවා. මේ දකින්න තියෙන්නේ රහංගල ජමනාරං. හොඳට බඳුනක හිටව ගන්න පුළුවන් මේක. වියලි කලාපේ වගේම අතරමැදි කලාපවලත් හොඳින් වගා කරගන්න පුළුවන් මේ රහංගල ජමනාරං. මේක රසයි. බේමි නාරං ගෙඩියට සමානවයි. මේ වගේ පාට වෙනවා. මේක පැණි රසට අපිට කන්න පුළුවන් පොත්ත ගලවලා. මෙන්න මේකේ පැලත් ඔබට වෙනද කුටි අංක 9න් ලවා ගන්න පුළුවන්. මේ දකින්න තියෙන්නේ දිග ලෙමන්. අපි වැල්දෙහි කියන්නේ මේක බඳුනක වගා කරගන්නත් පුළුවන් ඕනම පළාතක වගා කරගන්න පුළුවන්. හරි වටිනා ඖෂධීය ගුණ තියෙන ලෙමන් එකක් තමයි මේකේ පැලත් ඔබට ලබා ගන්න පුළුවන්. මේ දකින්න තියෙන්නේ විචිත්‍රපත්‍ර පැණිදොඩම්. මේක ගොඩක් පැණි රසයි. මේක විදේශ රටකින් අපේ ලංකාවට ආපු එකක්. මේකත් වගා කරගන්න පුළුවන් බඳුනක. මේ බඳුනක වගා කරලා තියෙන්නේ මෙන්න මේකත් ගොඩක් රසවත්. මේකේ පැලත් එහිදී ඔබට ලබා ගන්න පුළුවන්. වන වගා පැල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම රතු පැසම් ප්‍රෝට්, කහපාට පැසම් ප්‍රෝට්, මිදි, ගොටුකොළ, පැපොල්, ඊට පස්සේ ඖෂධ පැල තියෙනවා මේ මයුරපාද, ඊට පස්සේ මොරොංගා, එනසාල් පැල, තහිටි දෙහි, අපි තහිටි දෙහි ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා, බීජ රහිත දෙහි පැල තියෙනවා, ඒ වගේම කටුපිල, තව තියෙනවා වැල් තිබ්බටු, ඒ වගේම රම්ප, කරපිංච, සේර දෙලොම් ලංකාවේ නිමාලි දෙලොම් විශේෂය, ඕස්ට්‍රේලියන් බීච් චෙරි, ඒ වගේම කජු පැල, දෙවුල් පැල, බෙලි පැල, වෙරළු, මසම් පැල, කෙසෙල් තියෙනවා, රෝස්මරි ප්ලාන්ට් එක තියෙනවා, හර්බල් ප්ලාන්ට් වලට, ඒ වගේම තමයි අඹ වර්ග තියෙනවා, විලාඩ්, කරත්ත කොළඹන්, රටාඹ, මී අඹ තියෙනවා, ඒ වගේම තමයි දම්පාට අඹ එකක් තියෙනවා මේ සැරේ අපි ඉදිරිපත් කරනවා. තායි අඹ විශේෂයක්. ඒ වගේම තමයි කපීර්ලයිම්, රණවර, සුදුහඳුන්, රත්හඳුන්, බැංකොක් උගුරැස්ස, මල්බෙරි, රඹුටන් තියෙනවා, කහපාට රඹුටන්, රතු රඹුටන් තියෙනවා, විශේෂයෙන්ම ඇපල් පේර තියෙනවා, පොඩි මේ ඇපල් ගෙඩිය වගේම හැදෙන බීජ අඩු එකක් තියෙනවා, ඒ තමයි ඇපල් පේර. ඒ වගේම තමයි ඇඹිල්ල, කතුරු මුරුංගා, පුවක් පැල, දෙල් පැල, පැණිදොඩම්, ගොරක, මාදන් තියෙනවා, විදේශ මාදන් එක තියෙනවා, දේශීය මාදන් තියෙනවා, සැපදිල්ල තියෙනවා, ජම්බු තියෙනවා, දූරියන් තියෙනවා, කිනිහිරිය මල් තියෙනවා විශේෂයෙන්ම. ඒ වගේම තමයි අනෝද පැල තියෙනවා. මේ දකින්න තියෙන්නේ දේශීය පැණිදොඩම් බිබිලි ස්වීට් කියන විශේෂය. මේකත් බඳුනක වගා කරලා තියෙන්නේ. මේකත් හොඳින් වගා කරගන්න පුළුවන්. මේකේ පැලත් ඔබට ලබා ගන්න පුළුවන්. මේ දකින්න තියෙන්නේ තවත් දේශීය ඉතා වටිනා ඖෂධීය සාකයක්. මේ තමයි ගජමදාරා සාකය. මෙන්න මේකේ පැලත් ලබා ගන්න පුළුවන්. මේ දකින්න තියෙන්නේ කහ චීන පේර. අපි මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේක ඉතාමත් රසවත් ගෙඩි ලොකු පේර එකක් තමයි මේක. මේ දකින්න තියෙන්නේ තායි ජම්බෝල බඳුනක වගා කරලා තියෙන්නේ. විශාල වුණාට ජම්බෝල ගහ බඳුනක වගා කරලා පළදාව ලබා ගන්න පුළුවන්. මේ දකින්න තියෙන්නේ පම්ප්කින් කියන ලෙමන් විශේෂය. මේකේ ගොඩක් ඇඹුල් රස තියෙනවා. ඇත්තටම ජූස් එක තියෙනවා. මේකත් අලුත්ම ලෙමන් විශේෂයක්. ගොඩක් අය අපෙන් ඇහුවා මේකේ පැල ගන්න පුළුවන්ද කියලා. ඔන්න මේ සැරේ 2 3 4 දියත වේනේ වෙළඳ කුටි අංක 9න් ලබා ගන්න පුළුවන් මේකේ පැල තියෙනවා. ගොඩක් අය අපෙන් අහනවා දියතට එන විට මොනවද අරගෙන එන්නේ කියලා පැල වර්ග. ඔන්න අපි අද මේ කියන පැල වර්ග සියල්ලම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ කිව්ව නැති තවත් විශේෂ පැල වර්ග මේ සමග ඔබට ගන්න පුළුවන්. අපි පැල වර්ග 200කට ආසන්න ප්‍රමාණයක් මෙවරත් අපි වෙළඳ කුටියට ඉදිරිපත් කරනවා. මෙවරත් වෙළඳ කුටි 150කට අධික ප්‍රමාණයක් තියෙනවා. නොඑක් විවිධ පැල වර්ග, මල් පෝච්චි, පෝර ඔබට ඕන තරම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම වෙළඳ කුටි 150කටම ගිහිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපව හම්බෙන්න පුළුවන් වෙළඳ කුටි අංක 9. ඔබ පැමිණෙන විට සෞඛ්‍ය ආරක්ෂිතව පැමිණෙන්න ඒ ඔබේ ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාවටත්. එසේනම් ඔබට සුබ දවසක්.